අපව ජනාධිපතිවරණය අවුරුද්දකින් පාර්ලිමේන්තුවේ බහුතරයේදී සම්මතයක් කරා කල්දාන්න යනවා කියලා අද මාසෙකින් පළ වෙනවා. එහෙම හැකිද? එහෙම නැත්නම් ඔබතුමාලා ගන්නවා කියලා. පැහැදිලිව මැතිවරණ කල්දානකට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ විරුද්ධයි. එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් පක්ෂයක් විදියට අපි සාකච්ඡා කළා. මැතිවරණ තියන්න ඕනේ කියන මතය අපි සියලු දෙනාම ඉන්නවා පක්ෂයක් විදියට. ඒ හින්දා එවැනි යෝජනාවක් මම හිතන්නේ පරණත දේශපාලත්වයක් විදියට රණවික රසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ගෙනේ කියලා. ඒ වගේම දැන් අණ්ඩා ප්‍රතිශීකේ ගත්තත් ඔබතුමාලාගේ ලොකු බලකොටුවක්. නමුත් ඔබතුමාලා කලාවේ ආසන රැස්වීමක් තිබීදී ඔබතුමාලගේ ප්‍රබල අමාත්‍යවරු ඒකට සහභාගී වුණ නැහැ. නමුත් ඔවුන් තවසනා ඔවුන්ට ආරාධනා නොලබුණා කියලා. මේක ඇත්තම ආරාධනා නොලබුණාද නැත්නම් ඔවුන් වෙන පැත්තකට ගිහිල්ලා? නෑ, මම විශ්වාස කරනවා ආසන සම්මේලන ආසන සංවිධායකවරු සහ ආසනයේ ඉන්න නියෝජනය මත තමයි මෙතෙක්කල් සිද්ධ වුණේ. ඉතින් ඒ අනුව ඒ අදාළ සංවිධානය කරපු ආසන සංවිධායකවරයා විශ්වාස කරන්නේ නැති ඔහුගේ ආසනේ රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයේ විය යුතුයි කියන කාරණය. ඉතින් ඒ තමන්ගේ ආසනේ රැස්වීමනේ. ඉතින් ඒ හින්දා අපි ඒකට ගරු කර යුතුයි. ඉතින් මම හිතන්නේ ඒ වගේම අනිකුත් ආසන සංවිධායකවරු තමන්ගේ ආසන රැස්වීම ඉතාමත් සාර්ථකව පවත්වන්න මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. ඉතින් එය මම හිතන්නේ තමන්ගේ ආසනේ රැස්වීමක්, ඒක දිස්ත්‍රික් රැස්වීමක් නෙවෙයි. ඉතින් යම්කිසි එකකින් දිස්ත්‍රික්කේ රැස්වීමකට ආරාධනා කරනනම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි කාරණා පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළ යුතු නැහැ කියන එක තමයි මම හිතන්නේ. ඒ වගේම ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාලාගේ පක්ෂයේ සිට නැතිවෙන්නට දැන් ඔබතුමාලාගේ යම් කිසි කොටසක් ඈත් වෙලා කියලා? නෑ, අපි පැහැදිලිවම රජයත් එක්ක වැඩ කරන්න ඒකට අවසර දුන්නනේ. අද මේ සියලුම අමාත්‍යවරු මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ ඒ ප්‍රතිපත්ති ඒ අපි ගත්ත ප්‍රතිපත්තිමය තියෙන පක්ෂයක් විතර ගත්ත තීන්දුවක් මත නුගලපෙනේවා තියෙනවා, ගැලපෙනේවා තියෙනවා. ඉතින් නුගලපෙනේවට අපි විරුද්ධ වෙනවා සහ අපි විරුද්ධව හඬ නගනවා. ගැලපෙනේමට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. දැන් රණවික රසිංහ මහත්තුමා 2015 ඉඳන් 20 වෙනකම් මේ රටේ අග්‍රමත්වරයා විදිහට හිටියානේ. කරපු දෙයක් නැහැනේ. හැබැයි මේ අවුරුද්දක ඇතුළත එතුමාට යම්කිසි වෙනසක් කරන්න හැකියාව ලැබුණානේ. ඉතින් ඒකෙම තේරෙනවානේ අපේ පක්ෂයේ තියෙන ඒ මැති ඇමතිවරුන්ගේ පාක්ෂිකයන්ගේ සහ අපේ මේ තියෙන උදව්ව සහ උපකාර. අපි මේ ආණ්ඩුවට දෙන සහයෝගය එක්ක එතුමාට ඒ කාර්යය කරන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිවම අපේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පක්ෂයක් විදිහට අපි ඇමතිවරුන්ට පක්ෂයෙන් අවසර දුන්නා ගිහිල්ලා ආණ්ඩුව ශක්තිමත් කළේ වැඩ කටයුතු කරන්න. ඉතින් ඉදිරියේ දෙන මැතිවරණ වලට ඒක වෙන මැතිවරණයක්. ඉතින් ඒ පිළිබඳව අපි මේකේ තියෙන පර්ෆෝමන්ස් බලලා රටට නොගැලපෙන සහ මේ රටේ ඒකීයත්වයේ සහ අපේ සංස්කෘතියට සහ අපි විශ්වාස කරන දේශපාලන කඳවුරට නොගැලපෙන දේවල් තියෙනවා නම් අපි ඒවට විරුද්ධ වෙනවා අදටත්. ඉතින් ඉදිරි මැතිවරණ වලදී ඒ සියල්ලම සලකලා බලලා අපි තීන්දුවක් ගන්න පුළුවන්. ඔබතුමා ජාතික සංවිධායකට දැන් ඔබතුමාලාගේ පක්ෂය සැත්තම්ම ස්වාධීන වෙලා ගැලවිලා ගිහිල්ලා වෙනම ඔබතුමාලට විරුද්ධ වෙන්නේ. ජාතික සංවිධායකට ඔබතුමාට හිතෙන්නේ නැද මේ සියලු දෙනා එක්ස්ප්‍රෙස් කරගත්තේ? අපේ බොහෝ පාර්ශ්වණයක සාකච්ඡා කරනවා. ඒ අයට යම් හේතු තියෙනවා. සාධාරණ හේතු තියෙනවා සමහරුන්ට, සමහරුන්ගේ හේතු අසාධාරණයි. පෞද්ගලික හේතුත් තියෙනවා. මොකද මේ හැමෝම බලන්නේ ඊළඟට පාර්ලිමේන්තු වෙන්නේ කොහොමද කියලානේ. ඉතින් දිස්ත්‍රික් මට්ටමේ යම් තරුණ පිරිසක් සහ අලුත් පිරිසක් ශක්තිමත් වෙනකොට සමහරුන්ට ඒ දිස්ත්‍රික්කෙන් අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අය තමන්ගේ දේශපාලන තීන්දුව තමන්ගේ අවශ්‍යතාවය මත ගන්නවා. ඉතින් ඒක මම හිතන්නේ මේ අපේ රටේ දේශපාලනය හැටි, අපේ නෙවෙයි ලෝකයේ දේශපාලනය හැටි අපි දැක්කද ඉන්දියන් මැතිවරණය අවසන්වනවත් ඒ වගේ සිද්ධි සිද්ධ වෙනවා. ඉතින් ඒක නවත්තන්න බෑ. මේ පැහැදිලිවම අපි කතා කළ යුතු හැම පාර්ශ්වයක් එක්කම අපි මේ වෙනකොටත් සාකච්ඡා ආරම්භ කළා තිනවා. ඔබතුමාලා විශ්වාස නොකරන අයත් විපක්ෂේ දැන්ට වාඩිලා ඉන්න ලොකු අයත් අපි එක සාකච්ඡා කරනවා. අපිත් දෙක්ක සන්ධානගත වීම කෙසේ වෙතත් යම් දේශපාලනික අවබෝධයක් සහ ප්‍රතිපත්තිමය කාරණාවලදී එකගතාවයක් පිළිබඳව අපි සාකච්ඡා වෙනවා. ඒ වගේම සාගරකාරී සමහතේ පසුගියදා පවසන රජයේ දැරටි මාර්ගය කියනවා නම් රජෙන් ඉවත් වෙන්නත් ඔවුන් සූදානම් කියලා. නම් එක්සත් ජාතික පාක්ෂික මහත්මිය හමු කියලා කියන්නේ ඔබතුමාලා වැරදි කරපු නිසා තමයි රලින් මහත්තයාට ජනාධිපතිකම හම්බුනේ කියලා අමතක වෙලා කියලා. මේක නු ඔබතුමා කුලියා කරන්නේ. එතුමාලාට අමතක වෙලා එතුමාට අවුරුදු 45ක් රලින් මහත්තයා ජනාධිපතිකම බැරි වුණා කියලා. ඒ අනිත් පැත්තෙන් ඉතින් හැම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ පක්ෂ ශක්තිමත් කරන ප්‍රකාශ කරන්න එපේ. එක්සත් ජාතික පක්ෂේ බිඳුවටම වැටලා තිබ්බේ. එකම එක්කෙනයි පාර්ලිමේන්තුවේ රනිල් ජනාධිපතිතුමා. එතුමා අපි තීන්දුව කරා. ඒ වෙලාවේ රනිල් විපක්ෂ නායකතුමයි අනුර කුමාර දිසානායක මහත්තයා ෆොන්සේක මහත්තයා මේ කවුරුත් ආපු නැති වුණාම රනිල් මහත්තයාව ගේමු කියන කාරණේ එක්කෙනෙක් හිටියත්. ඉතින් අපි එතුමාට සහයෝගය දෙනවා. ඊළඟ ඡන්දෙත් එක්. ඊට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකන් මම හිතනවා එක්සත් ජාතික පක්ෂේ බොහොම හොඳයි. ඒක මහන්සි වෙලා තමන්ගේ පක්ෂේ උඩ තියාගෙන පාක්ෂිකයෝ ජනාධිපතිවරයෙක් ඉන්නවා කියන මතේ පෙන්නලා
ඒ පක්ෂ ශක්තිමත් කළ යුතුයි. මොකද පැරණිම දේශපාලන පක්ෂයනේ. ඒක විනාශ වෙලා යන දේ හොඳ නැහැනේ. මම එක හංගන දෙයක් නෑ. අපි තීන්දුවක් ගත්තම මම ඒක කියනවා. අද අපි පැහැදිලිවම කියනවා අපි තීන්දුවක් අරගෙන නෑ. ඉතින් පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මොකද අපි කොලේ වහලා දේශපාලනය කරන්නේ නෑ. අපි කරනවා නම් යම්කිසි තීන්දුවක් අපි හැංගිලා ඒ තීන්දුව අරගෙන අවසාන මොහොතේ අර අපකාල යන න්‍යාය අපේ නෑ. අපි ඒකෙන් බැට කාපුවායිනේ. ඉතින් හින්දා අපු න්‍යාය අපි ගාව නෑ. මේ පැහැදිලිවම ප්‍රතිපත්තිමය කාරණාවල යම් සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. ඉතින් මේවා එක්ක ඉදිරියේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා රටේ පක්ෂේත් පාක්ෂිකයාගේත් මේ රටේ ඒකීයත්වයේත් අභිවෘද්ධිය මත ඒ තීන්දුව ගන්න ඕනේ. ඒ හින්දා අද වෙනකොට පක්ෂයක් විතර අපි තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම දැන් ඔබතුමාලේ මව පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ගියාරු වෙලා ගිහිල්ලා මේක නම් ඔබතුමාට දුකක් හිතෙන්නේ. ඒකට මම හිතන්නේ එදා එක්සත් ජාතික පක්ෂයත් දෙක සංධානගත වීම. ඉතින් ඒ හින්දා අපි පොජන පෙරමුණ විදියට එක්සත් ජාතික පක්ෂයත් දෙක සංධානගත වෙනවා නම් ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ. යම් සංශෝධන ප්‍රමාණයක් සුප්‍රීම් කෝට් එක ඉදිරිපත් කළා තියෙනවා. අද ගරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා විපක්ෂ අයගේ කාරණාවලට අහුන්කම් දීලා සංශෝධන ඉදිරිපත් කිරීමත් දෙක්ක ඒ සම්මත කරන්න කටයුතු කරනවා කියන කාරණය. මම හිතන්නේ මේ සංශෝධන කෙතරම් දුරට සාර්ථකද කියන දේ පිළිබඳව අදත් හෙටත් අධ්‍යයනය කළා ඒ තීන්දුවක් ගත යුතුයි. මම හිතන්නේ ඒක අධ්‍යයනය කළ යුතුයි තවදුරටත්. කලබල වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි යම් ප්‍රතිසංස්කර ප්‍රතිසංවිධාන ප්‍රතිවිභවගත කිරීමක් මේ හැම ආයතනයකම වෙන්නත් ඕනේ. ඒක දේශපාලනික වශයෙන්ට වඩා මේ රටේ එක පැතින් ඒකීයත්වයේ රටේ ආරක්ෂාව විදුලි බල විදුලි ජනනය විදුලි උත්පාදනය වැඩි කිරීම සහ මේ ක්ෂේත්‍රයේ තියෙන ආරක්ෂාව කේන්ද්‍ර කරගෙන මේ කටයුතු තීන්දුව කළ යුතුයි. ඉතින් සංශෝධන පිළිබඳවත් අපි තවම අධ්‍යයනය කරනවා. බොහෝ අය හිතනවා මේ ගෝලීය දේශපාලනයේ ට්‍රෙන්ඩ් එක අපේ රටේ යම් බලපෑමක් තියෙනවා. හැබැයි තින් වෙන රටවල ආණ්ඩු වලට අපේ රටේ ජනතාවගේ ඡන්ද හසුරවන්න බෑ. එයාට වියදම් කරන්න පුළුවන් දේශපාලන පක්ෂවලට සහ පුද්ගලයන්ට. හැබැයි ඡන්ද හසුරවන්න බෑ. හැබැයි තින් මම හිතන්නේ අපි සිළු දිනාම උගත ගත යුතු පාඩම් බොහොමයක් ඉන්දියානු මැතිවරණයෙන් ඉගෙන ගත්ත. මම දකින්නේ ඉතාමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 2015 මැතිවරණයත් ඉන්දියානු බීජේපී මැතිවරණයත් ඉතාමත් එක සමාන තැනක තිබ්බ එකම ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් විපක්ෂ විසින් අරගෙන ගියේ. අපි අවසානයේදී ඉන්දියාව අපේ කලාපයේ ශක්තිමත්ම රටක් හොඳ ආර්ථිකයක්. ඉතින් මම හිතනවා ඉන්දියාවේ දේශපාලන ස්ථාවරත්වය ලංකාවට ඉතාමත් වැදගත්. කවුරු ජයග්‍රහණය කරත් ඉන්දියාව ඒක අභ්‍යන්තර කාරණයක්. ඉන්දියන් ජනතාව විසින් තීන්දු කරන පුද්ගලයන් ඉන්දියාව අගමැති වෙන්න ඕනේ. ලංකාව තීන්දු කරන පුද්ගලයා නෙවෙයි. ඒ හින්දා මම හිතන්නේ පැහැදිලිවම ඉන්දියාවේ දේශපාලන ස්ථාවරත්වය තුල ඉන්දියාවේ දේශ ආර්ථික ස්ථාවරත්වය ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඒ ඉන්දියානුනේ ආර්ථිකය ව්‍යාප්ත ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් වෙන කටයුතු කිරීම තුළ ඒකේ ලොකු ප්‍රතිලාභයක් ලංකාවටත් ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතන්නේ ඉන්දියානු දේශපාලනය තුළ එහි දේශපාලන ස්ථාවරත්වය තමත් වැදගත්. ඔය ලැම්බෝගිනි ගැන කියපුවායමනේ රත්තරන් අස්පුව ගැන බකින්ගම් මාලිගා ගැන මම දැක්ක අර ආයෝජකයෙක්ට ළඟදී බයිනවා. ඉතින් දේශපාලන වේදිකාවේ ඌවා කියනවා. බැදි අවසාන ජනතාව තීන්දුවක් ගත යුතුයි. ඉතින් ඒ හින්දා දේශ මොනවා වුණත් දේශපාලන පක්ෂයක් ශක්තිමත් වීම ගැනම සතුරු වෙනවා. එයාලා හිතනවා නම් ශක්තිමත් කියලා. මොකද ඒක තමයි විය යුතු කාරණේ ප්‍රජාතන්ත්‍රවාදී රටක. ඒක JVP එකද UMP එකද පොහොට්ටුවද ශ්‍රී ලංකාවේද TN එකද කියන එක නෙවෙයි. මුස්ලිම් කොංග්‍රස් කියන එක නෙවෙයි. මේවා ශක්තිමත් වෙන්න ඕනේ. මොකද දේශ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ දුර්වල වුණාම තමයි මිනිස්සු කඩු කිනිසි අතර ගන්න ප්‍රශ්න විසඳ ගන්න. අවසාන වශයෙන් ඉතමත්මනේ අන්තිම මොහොතේදී කියයි දැන් නාමල් රාජපක්ෂ මහත්තයා තමයි කෝටි ආරක්ෂකයෙක්. ඔබතුමා බාර ගන්නවාද අපි පක්ෂයක් විතර අපි ඕනෑම අභියෝගයක් බාර ගන්නවා. අපිට ගහලා අපුව පාරේ වට්ටලා අපුව ගෙවල් ගිනි තියලා අපේ മന്ത്രി කෙනෙක් මහපාරේ මරලා තියෙද්දිත් අපි ගෙයින් ගෙට ගිහිල්ලා අපේ පක්ෂේ ගොඩ නැගුවා. ඉතින් අපි අභියෝග වලට බය නැති දේශපාලන බලවේගයක්. ඒස අපි ජනතාවගේ ප්‍රශ්න හැමුවේ පැනලා යන්නේ නැහැ. ඒක අපි පැහැදිලිවම කියනවා. අපි අතින් අපි මේ රටේ ජනතාවට අහිතක් කරන තීන්දුව తీරන වලට අපි උදව් කරන්නෙත් නෑ, අපි උදව් කළත් නෑ, අපි ඒවා ගේන්නෙත් නෑ. එහෙනම් අපි පැහැදිලිවම ජනතාව අතරට යන්න බය නෑ. එහෙනම් පක්ෂයක් විදිහට අපි ඕනෑම අභියෝගයක් බාර ගන්නවා. මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සාර්ථක වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලවාදය නෙවෙයි. ඉතින් මම කිට් එක හදලා මම පක්ෂය හදලා දෙන්නම්. කිට් එක මහන් ඉන්න ඕන කෙනෙක්ට අඳ ගන්න පුළුවන්. ඔබතුමාට කිට් එක බාර දුන්නා පක්ෂි. මම අඳින්නේ ජාතික ඇඳුමනේ. ඉතින් ෆුල් සූට් එක මට අදාළ වෙන්නේ නැහැ.
රටරස්සාවට යන්න ඔබත් ත්‍රිකුණාමලයට එන්න. ඊශ්‍රායලයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතුළු විදේශ රැකියා අවස්ථා. විදෙස් රැකියා සහ පොහුණු පාඨමාලා සඳහා ලියාපදිංචිය. රැකියා ආශ්‍රිත ගැටලුවලට විසඳුම් ඇතුළු සේවා රැසක් සමගින්. මගෙන් පටන් ගමු ජයගමු ශ්‍රී ලංකා ස්මාර්ට් වෙඩ්ඩන් සමගින්. ජනතා ජංගම සේවය. ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. ජූනි 7 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව. ඇතුල්වීම නොමිලේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔබට ආරාධනා.